ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනීමට සූර්ය බල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය මේ වන විට පියවර ගනිමින් සිටිනවා. මහවැලි අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති. මෙම නවමු ව්‍යාපෘති සංකල්පය වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වන විට ජලාශයන් තුනක් ලබා දී තිබෙනවා. ප්‍රාන්තනිකල උඩවලව සහ කලාවම යන ජලාශයන් මේ වෙනුවෙන් නම් කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි සතිය තුළදී අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතයි. මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියා කරනු ලබන අතර අවම ධාරිතාවය මෙගාවොට් 100ක් විය යුතු බවට මේ වන විට යෝජනා වී තිබෙනවා. මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය ස්ථාපිත කිරීම තුළින් පාරිසරික ධීවර හෝ වෙනම් ගැටලු ඇතිවේදැයි සොයා බලන ලෙසත් එවැනි ගැටලු සහගත තත්ත්වයන් අවම මට්ටමට ගෙනෙමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා. එදී මහවැලි රාජ්‍ය අමාත්‍යතුමත් සමග සහ මහවැලි අධිකාරියත් ඒ වගේම විදුලි බල මණ්ඩලයත් සුනිත් බලශක්ති අධිකාරියත් අපි සාකච්ඡාවක් පැවැත්තුවා. ෆ්ලෝටින් සෝලා ලංකාවේ ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලයත් එක්ක ඉදිරි සතිය ඇතුළත මේ ලබා දුන්නු ජලාශවල කොපමණ ප්‍රමාණයක ධාර්තාවක් අපට ජාතික විදුලි බල පද්ධතිය ඇතිකරන්න එකතු කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ අනුව තව සතියෙන් අපට තොරතුරු ලැබෙනවා මේ ප්‍රධාන ජලාශ තුනක කොතරම් ප්‍රමාණයක් අපට ජාතික විදුලි බල පද්ධතිය එකතු කරගන්න පුළුවන්ද, ඒ සඳහා සම්බන්ධතාවය සඳහා විදුලි බල මණ්ඩලයට කොතරම් ඇස්තමේන්තුවක් දල වශයෙන් එනවද කියන කාරණාව දැනගන්න. පාවෙන සූර්ය ජනන පද්ධතිය මගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලි එකතු කර ගැනීම අපට යම්කි සාර්ථකත්වයක් එහෙම නැත්නම් අපට ප්‍රතිඵල දකින්න පුළුවන්කම ලැබේ කියලා අපි විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.